මන්ද කියන්න යන්නේ පුංචි දෙයක් ගැන. ඔයාලට මතකද ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරයකට ගිය අතරතුර ඔහුට මුණ ගැහුනේ කවුද කියලා? ඒ තමයි ලෝක ප්‍රසිද්ධ ස්පේස් එක්ස් සමාගමේ විධායක ඉලොන් මස්ක් මහතා. ඔවුන්ගේ මේ සංවාදයට ලංකාවේ මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන මාතෘකාවක් එකතු වෙලා තිබ්බා. ඒ තමයි ස්ටාලින්ක් අන්තර්ජාල තාක්ෂණය ලංකාව තුළ දියත් කිරීම සම්බන්ධව. ස්ටාලින්ක් තාක්ෂණය අපේ රටට කොතෙකුත් දුරට අවශ්‍යද නැද්ද යන සම්බන්ධයෙන් අදහස් පළ වෙලා තිබ්බා. ඒ කොහොම වුණත් ලංකාවේ බොහෝ දෙනෙක් දැනුවත් නෑ මේ ස්ටාලින්ක් අන්තර්ජාල තාක්ෂණය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. එහින්දා අපි අද කතා කරන්න සූදානම් ඒ ගැන ඔබට එන ගැටලු කිහිපයක්. අංක 1. මොකක්ද ස්ටාලින්ක් කියන්නේ? ප්‍රකෝටිපති ඉලන් මස්ක් විසින් මෙම තාක්ෂණය ලෝකෙට හඳුන්වා දෙන්නේ දුරස්ථ ස්ථානවල සිටින අයට අඩු මිලට අන්තර්ජාල පහසුකම් සැපීම වෙනුවෙන්. අංක 2. ඇයි ස්ටාලින්ක් මේ තරම් ප්‍රසිද්ධ වෙන්නේ? ඒකට හේතුව තමයි අනිකුත් ග්‍රාමීය අන්තර්ජාල සේවාවන් වලට වඩා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ස්ටාලින්ක් සතුව තිබෙන නිසා. අංක 3. ඇත්තටම කොහොමද ස්ටාලින්ක් ක්‍රියා කරන්නේ? අන්තර්ජාල රික්තය තුළින් රේඩියෝ සංඥා හරහා අන්තර්ජාල දත්ත කදඹ කිරීම මගින් තමයි මේ සිදු කරනු ලබන්නේ. එහිදී සංඥා චන්ද්‍රිකා දෙසට විකාශනය වීමෙන් පසුව නැවත පෘථිවිය දෙසට ගමන් කරනවා. අංක 4. දැනට ස්ටාලින්ක් තාක්ෂණය ක්‍රියාත්මක වන රටවල් මොනවද? චන්ද්‍රිකා 6000කින් සමන්විත මේ අන්තර්ජාල තාක්ෂණය යුරෝපය, ඇමරිකාව, අප්‍රිකාව, ආසියාව, ඒ වගේම නව ශ්‍රීලන්තය සහ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ක්‍රියාත්මක වෙනවා. අංක 5. ඇත්තටම ස්ටාලින්ක් කියන්නේ වටින අන්තර්ජාල පහසුකමක්ද? සාම්ප්‍රදායික අන්තර්ජාල සේවා විශ්වාස කළ නොහැකි ප්‍රදේශයන්වල සිටින ජනතාවට විශ්වාසදායක සහ අධිවේගී අන්තර්ජාල සේවාවක් ලබා ගන්න ඔවුන්ට මේ අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට හිතන්න පුළුවන් ලංකාව වගේ රටකට මේ වගේ අන්තර්ජාල පහසුකමක් කොයිතරම් දුරට වැදගත් නැද්ද කියන එක සම්බන්ධව.